දිවේන ආසන්නේ බංගාලපුක්ක ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල තියෙනවා කැළඹිට ස්වභාවයක් පහලවායගුවලේ කැළපිෙන ස්වභාවයක් මේ තත්ත්වය හෙටදිනේ වෙනකොට අඩුපිරන්න කලාපයක් බවට පරිවත්තනයමින් වයඹ දිසාාවට ගමන් කරන පව තමා අපිට පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් මේ දිවේනයට ක්‍රමක්‍රමයෙන් ලංවීමක් අපි අපේක්ෂ කරවා ඒ අනුව දිවේනේ බොහෝ පලාත්වල අහස වලාකුලින් බරවති ඉන්න හැකේ අවත්තියෙන. එතකොට මේ තත්ත්වයට තිේ දිවේනේ විශේෂයෙන්ම උතුරු වයඹ බස්නාහිර, සබරගමු, මධ්‍යියම ගාල්ල මාත්‍රවගේ දිස්්‍රික්කෝල ඕනෑම අවස්ථාවක විටි විට වැසි හෝ ිගුණුන් සහිත වැස්තත්වය නිර්මාණය වෙනවා අතරින් පතර සූරයා ලෝකය වැටනනා අවස්ථත් තියෙනවා. මෙම පලාාත්වල සමහර ස්ථානෝලට, මිලිමිට සී අත් එකසිය පනහත් අතර මට්ට මේ වර්ෂාපතන ලැබීමේ හැකයාවකුත් තියෙනවා. දිවේනයේ සෙසු පලාත්වොලත්. විශේෂයෙන්ම අප බාග හෝ සන්දයක් කාලයේදී. වැසි හෝ ිගුරුන් සහිත වැසිතත්ත්යන් ඇතියෙනවා. විශේෂයෙන්ම අපිටඌ මාතලේ උතුරු මැද නැගැහිර වගේ පලත්වොල මේ තත්වය තියෙන්න්න පුළුවන්. එතකට එවැනි පළත්වොලත් සව්‍යාමේ විශේෂම සව්‍යාමය තිය වැසිවලින් මිලමිට හැත්ත පාහහික්මන වර්ශ්‍යපතන ලැබීම හැකවමන් යවා. මේ වැසිවලතියන විශේෂත්වය තමා වැසි සමඟ තාවකාලිකෝ තද සුළං. ීමේ තත්්‍යයන්තිවා සුළුින් වගේ 50 කිලමට පනාහැ දක්වා ඉහළ යාෑමේ තත්්‍යන්තිවා මේ සිදුවන්නේ තාවකාලික ඉට අමතරව අකුණු අනතුර ඇතිවින්නට හැකයාවත් තියෙනවා. විශේෂයෙන්ම තාවකාලිකෝ තද සුලං හේතුකොට ගැෙන ගස් කොළං වල අතුකඩා වැටි. වහළුවල් ගැලවී යම් විදිලි කනු ගැලවී යාම් ඒවගේ සංසිදධ ඇත්වන්නට හැකයාව තියෙනවා ඉට අමතරව විශේෂයෙන්ම අකුණු අනතුරුවෙන් සිදුවන හානි වලක්ක ගණ්ඩ අවශ්‍යක යාමාර්ග ගණ්ඩ කියනෙකත් අපි ජනතාවට මතක් කරනවා.